Avasarai Swamin Vahansa Prashna Idripat Kirimata Avasarai Palavini Prashna Gauravaniya Swamin Vahansa Anapana Sati Bhavanava Karana Vita Husmarella Kramain Givan Ve Evita Satya Husmarella Minhe Karana Tena Randi Tika Velava Gya Vita Dat Atara Hirivetunakmin Deni Satya Ekatanaka Randi මෙනෙහි කිරීමට අරමුණක් නැති වේ. භාවනාවට වෙන් වූ කාලය ඉවර වුවද භාවනාව නැවතීමට අකමැති තත්වයක් වැටහි. එම අවස්ථාවේ භාවනාව තවදුරට කරගෙන යාමටත් කැමැත්ත ඇති වේ. මෙවැනි කැමැත්තක් සහ භාවනාව කෙරෙහි ඇලීමෙන් සමාවෙන්න. මෙවැනි කැමැත්තක් සහ භාවනාවේ කෙරෙහි ඇලීමත් අතර වෙනස කුමක්ද? Ubavahanse kiu paridi, bhavanavata kemetta, randava ganima, nusudusu lesada, matavata huni. Bhavanavata kemetta, milesa dekvimin, dekvimat, nusudusuda, karunavin, pada dinamin, illasitimi. Ne ehemene he, eka e bhavanavi ghilla, eka passe ekiane. අපි ඔහොම කරගෙන යනකොට ඒක නිකන් මේ අපි දැන් අනිත් සියලු කෙලෙස් වලින් අයින් වෙන්න මේ ආනාපානෙට කැමති වෙනවනේ ආනාපානෙ අපි අල්ල ගන්නවා. ඉතින් ඒක අල්ල ගැනීම පැහැදිලිවම අල්ල ගැනීම. නමුත් ඒ අල්ල ගැනීම නිසා අනිත්තර කාම අරමුණු වලින් අපිට ඈත් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේමයි මේ බහ කරන වැඩේ වුණත් අපි වෙන වෙන දේවල් බහා තියලා මෙතෙන්ට ඇවිල්ලා භාවනාවට අපි කැමති වෙනවා. ඉතින් එතකොට ඒකත් අල්ල ගැනීමක් කැමැත්තක් තමයි. නමුත් ඒක ඉස්සරහට කරගෙන යන ශක්තිය ලැබෙන්නේ ඒක හරහා. ඉතින් ඒ කැමැත්ත ওই විදිහට දකින්න පුළුවන් නම් ඒක ගැටලුවක් නැහැ. එහෙම කරගෙන යන්න තියෙන්නේ. ඒක පස්සේ Tamanටම තේරෙන්න පටන් ගන්නවා මේකේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා දිගට කරගෙන යද්දි. ඒක මේ අපි බණක් අහලා සාකච්ඡාවක් කළා ඒක නිසා මේක නරකයි කියලා දකිනවට වඩා කරගෙන යනකොට Tamanට ඕක ප්‍රකට වෙලා එන්න පටන් ගන්නවා. ඒක අර බණක් අහලා සාකච්ඡාවක් කරලා ඒක දැනගත්තට පස්සේ ඒක අවදානම දැනගෙන කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒක නවත්තන්න එපා. ඒ කියන්නේ කැමැත්ත නවත්තන්න හදන්න එපා. ඒක හේමම කරගෙන යන්න. එතකොට යම් අවස්ථාවක් එනවා ඒකට මූණ දෙන්න ඒකට යෙදෙන අවස්ථාව. ඉතින් ඒක එතකොට භාවනාවෙන් මේක හරියනවා. ඒක සාමාන්‍ය ලොකු සාන්නාංශේ නම් විස්තර කරන්න ඔය අපිට එහෙම කියන දෙයක් තමයි මේ දැන්. පැවිදි වුණාට පස්සේ කරන්න තියෙන වැඩ ටිකක් තියෙනවානේ මල් මේ මල් හරි ගස්සන්න ඕන හවසට ඉතින් දානශාලා පිරිසිදු කරන්න ඕන ඇමෙද ගන්න ඕන කුටිය වටේ. ඊළඟට පොඩි පොඩි බාර දෙන වැඩ ටිකකුත් තියෙනවා. සංගය පොදු වැඩ ටිකක් දැයි ඒ කටයුතු ටික තියෙනවා කියලා මේ භාවනාව කරගන්න බෑ. අරෙ මෙහෙ කියලා කෙඳිරි ගන්න ගත්තොත් නැත ඒවටත් කම්මැලි වුණොත් මේ සියලු ඒවා තාරින්න ගියොත් එහේ ඊට පස්සේ අතැල්ලා යන්නේ කොතෙන්ද? මේ පැවිද්දේන ප්‍රශ්න ටික පොඩි ප්‍රශ්න ටිකක් එනවා ඒ ටික කරනකොට. අරෙ මේ පොඩි නිකන් ඔන්න මගේ මේක භාවනා ශාලාව සුද්ධ කරන්න ලැබුණා නම් ඒක සුද්ධ කරන අරෙ මොකක් හරි අරෙ මේ මොනවා වුණා මේ ළඟ දවසේ චෝදනාවක් එන්න බලා මෙන්න මේක අයින් කරලා අර කැම මේකයි කියලා. ඔහොම පොඩි ප්‍රශ්න ටිකක් තියෙන පැවිදි වුණාමත් මේක නිකන් කට්ටේ හිතන්නේ නැතන දිව්‍ය ලෝකෙ වගේ කියලා. එහෙම එකක් නැහැ. එතන තියෙන අමුතුම් ප්‍රශ්න ටිකක් තියෙන ගෙවල් වල ප්‍රශ්න වගේ තමයි. එතකොට ඒ ටිකෙන් අයින් වෙන්නේ නැදුව මොකෝ වෙන්නේ? ඉස්සෙල්ලා කොතෙන්ද යන්නේ? ආයි ගිහින් වෙන්න තමයි වෙන්නේ. ඉතින් ඒක නේද? මේ ප්‍රශ්න ටික තියාගන්න කියනවා. ආයි සමහර වැඩ ඉතින් කිසි තේරුමක් නැහැ වගේ නිකන් හිතන්නේ මේක මොකටද දාලා වෙන්නේ? හවස මල් හරි ගස්සන්න ඕනේ. ඉතින් අර මේවා ගිහිල්ලා වන්දනාවට යන්න ඕනේ. ඒවා ඉතින් හිතෙනවනේ වන්දනාවක් මොකටද මේ භාවනාව කරගෙන හිටියා නම් ඇති කියලා. මේවට ඇවිල්ලා නිකන් වන්දනාව ඉවරලා ඊට පස්සේ ගිලම්පතක් වන්දන්න යනවා. ඊට පස්සේ එතන කතාවට සම්බන්ධ වෙනවා. ඔහොම යන ටිකක් තියෙනවා ඉතින්. ඉතින් එතකොට මෙතන මේ ඔක්කොගෙම ඇත්තලා පැත්තකට වුණා නම් හරි ෂෝක් එහෙම එහෙ කියලා. ඊට පස්සේ තමයි හැල්ලාට යන්න හිතෙනවා කැලේකට. ඔක්කොගෙම පැත්තකට කැලේකට ගියාට පස්සේ දැන් ගුරුවරය නැහැ. ඉතින් ওই වගේ ටිකක් තියෙනවා. අපි ඔක්කොම අයින් කරන්න ගියොත් ඉතින් අවශ්‍ය දේවල් ටිකක් නැති වෙන්න පටන් ගන්නවා.
ඔක්කොගම පැත්තකට වෙන්න පුළුවන් ඊට පස්සේ ගුරුවරයාත් නැති වෙනවා කැලේ නැහැ නේ ගුරුවරු ඉතින් ඊට පස්සේ අන්නේ වගේ දෙයක් තියෙන උතන එතකොට මේ සියල්ලංගෙන් අයින් වීමක් නෙමෙයි මෙතන තියෙන්නේ අපි සාපේක්ෂව මොකක් හරි තැනක පය ගහගන්න මොකක් හරි දෙයක් පාවිච්චි කරනවා ඒක වැඩි කරගෙන යන්න එතකොට භාවනාවට තියෙන කැමැත්ත ඒක ගැටලුවක් නැහැ ඒක එහෙම කරගෙන යන්න එතකොට මේ යම් අවස්ථාවක් වෙන එක හොඳට දකින්න පැහැදිලිව හොඳට දැක ගන්න පුළුවන්. එතකොට ඒවට අනුග්‍රහයක් තමයි මේ ධර්ම සාකච්ඡාවලින් දේශනාවලින් සිද්ධ වෙන්නේ. එතකොට ඒක හොඳට දැක ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකට ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. ඒක දැක ගන්න මේ භාවනා කරන එක එහෙම නැත්නම් භාවනාවට තියෙන කැමැත්ත ඒක නවත්වීමක් අවශ්‍ය නැහැ. ඒක තේරුම් ගන්න. එතකොට හෝම තියෙද්දි දීගට කරගෙන යන්නේ තමන් දන්නවනේ කැමැති කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒකට ඇලිලා කියලා තමන් දන්නවා. දිකට කරගෙන යන්න තියෙන. එතකොට ඒක වැඩේ සිද්ධ වෙයි. ඉදිරියට ඒක සාකච්ඡා කළා ඔය ධර්ම සාකච්ඡා කරනකොට එහෙම නැත්නම් බණ අහනකොට ඒ ටික දැනගන්න ලැබෙයි මොකද්ද සිද්ධ වෙන්න ඕනේ කියලා. එයි ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය අතිපූජ්‍ය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පර්යංක භාවනාව. ආනාපාන සති භාවනාව කළා. හුස්ම ඇතුල් වන විට නාස් පුඩුවල තේරුණ අතර පිටවන විට උඩු තොලෙහි රස්න ගතියක් දැනුණා. විනාඩි 10ක් පමණ යන විට දෙක අතර වෙනස නොදැනී ගියා. මෙම නොදැනී ගිහින් ටික වේලාවකට පසු ඔළුව ඇතුළත ලොකු චලනයක් වන බව දැනුණා. එම චලනයට සතිය යොමු කළ විට එම චලනය නැවතෙනවා. නැවතෙනවා මෙන් දැනෙනවා. මෙලෙස චලනයක් හිස්තැනක් අතර සිටීම මාරුවීම සිදු වුණා. නැවතත් කියන්න මෙලෙස චලනයක් හිස්තැනක් අතර සිටීම මාරුවිවි සිදු වුණා. තවද ඔබ වහන්සේගේ දාණයට පෙර උපදෙස් අහන් සිටින විට මෙම ඔළුව ඇතුළත වන චලනය දැනුණා. මෙයට බය වුණේ නැහැ. ඒ දෙස බලා සිටීමට හැකි වුණා. දාණයට සීනුව ගසන විට තව ටිකක් ප්‍රමාද වී සීනුව ගැසුවා නම් හොඳයි කියාද සිතුණා. සක්මන් භාවනාව. පළමුව හිටන් සිටින ඉරියව්වට හිත යෙදෙව්වා. පසුව දකුණු පාදය බිම තබන විට දකුණ වශයෙන්ද වම බිම තබන විට වම වශයෙන්ද ටික වේලාවකට පසු ඔසවනවා යවනවා තබනවා ලෙසත් මෙනෙහි කළා. ටික වේලාවකට පසු සක්මනේ ඔහේ එහාට මෙහාට යනවා සේ දැනුණා. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔව් හොඳයි. මේ පරියන්කෙත් හොඳට සිද්ධ වෙලා තියෙනවා. ඒකේ ඇලීමක් ගැටීමක් ඇති වෙලා නැහැ. ඉතින් වේලාවකට ඔක මතු වෙලා යනවා. වේලාවකට ගෙවිල යනවා. ඒක එහෙම සිද්ධ වෙන්න අරින්න. සක්මනත් ගැටලුවක් නැහැ. හොඳට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් හොඳයි. ඒ වාර්තා කරගත්ත එක වාර්තාවත් හොඳයි. එහෙම දිගට කරගෙන යන්න තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමින් වහන්ස. උදෑසන භාවනා උපදෙස් දෙන විට ඔබ වහන්සේ සක්මන් භාවනාවේදී සක්මන හඳුනා ගන්නා ලෙස දේශනා කළා. ඒ පිළිබඳව තවදුරටත් විස්තර කර දෙන සේක්වා. හඳුනා ගන්නවා කියන්නේ බොහොම ස්වාභාවික අපි අත්දැකීමක්. අපි සාමාන්‍ය ලෝකේ දේවල් හඳුනා ගන්න විදියක් තියෙන නැහැ. රූප දැකලා කණෙන් ශබ්ද අහලා ඉතින් ඒ විදිහට හඳුනගන්න එකම තමයි මේක කය හරහා දැනෙන දැනීම හඳුනගන්නවා. ඇවිදිනකොට කොහොමද තමන්ට තේරෙන්නේ කියන එක. ඒක තව කෙනෙක්ගේ දේවල් අහලා හෝ තව කෙනෙක්ගේ අත්දැකීම් මේකට එකතු කරන්න යනවට වඩා තමන්ට දැනෙන විදිය, තමන්ට ප්‍රායෝගිකව දැනෙන විදිය, එක එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්, එක එක්කෙනාට බැලෙන තැන් වෙනස්, එක එක්කෙනාට ප්‍රකට වෙන තැන් වෙනස්. ඉතින් අපි භවනාවකදී අපිට තමන්ගේ මනස, කය ඒවා හුරු වෙච්ච තැන් වලට තමයි අවධානය ඇදලා යන්නේ. එක එක්කෙනාගේ අවධානය ඇදලා යන තැන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒවා අපි සමහර වෙලාවට සංසාරගත හුරු පුරුදු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ජීවිතේ හුරු පුරුදු වෙන්නත් පුළුවන්. මොනවා හෝ ඒ හුරු වෙච්ච දේවල් හෝ එහෙම නැත්නම් යම් කිසි ආකාරකින් ඒක අපිට හුරුවම කියලා ඔක්කොම කියන්න බෑ. නමුත් යම් යම් විදියට අපිට ප්‍රකට වෙන මේ විශේෂයෙන් ප්‍රකට වෙන දේවල් තියෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒකේ ගැටලුවක් නැහැ. දැන් සමහර කෙනෙක්ට අපි කියමු පරියංකේනම් පරියංකේ සමහර කෙනෙක්ට ආනාපාන ප්‍රකට වෙනවා. සමහර කෙනෙක්ට මේ පිම්බීම හැකිලිම. සමහර කෙනෙක්ට වෙන මොකක් හරි කයේ නලියන ගතියක් ওই වගේ. නැත්තම් තදවීමක්. ওই වගේ මේ
ස්වභාවයෙන් ප්‍රකට වෙන එකක් වෙන මතු වෙලා එන අරමුණක්. ඉතින් ඒකට මේ එක බොහොම ස්වාභාවිකව ඒකට තමන්ගේ හිත ඇදිලා යන තැනනේ. බැලුවටින් තේරෙනවා ඒ ගොඩක් දේවල් තියෙනවා. ඔය අතරින් ඊට විශේෂයෙන් ඇදිලා යන තැනක් තියෙනවා. අසුරු කළා ඒක හුරු තැනක් වෙන්න පුළුවන්. දැන් මේ ජීවිතේ ආනාපානෙ හොඳට හුරු කරපු කෙනාට ඉඳගත්තට පස්සේ ඉබේම ඇදිලා යන ආනාපානෙට අවධානය. ඉතින් ඒක හිතේ හුරුව. මේ නැත්තම් පිම්බීම හැකිලිම නම් අසුරු කළා හුරු වෙලා තියෙන එතෙන්ට අවධානය යනවා. ඉතින් ඒ වගේ වෙන පරණ පෙර ජීවිතවල හුරු වෙන්නත් පුළුවන්. මොනවා හෝ යම් කිසි විදියකින් Tamanට මනස ඇදිලා යනවා නම් ඒ තියෙන මනස එතෙන්ට යම් කැමැත්තක් පෙළඹීමක් ඇසුරක් තියෙනවනේ. අන්න එතෙන්ට ඉඩ දෙන්නේ නැහැ තියෙන්නේ. එතකොට මේ ඒක තමයි තේරෙන්න පටන් ගන්නව අධ්‍යක්ෂීම මොකද්ද කියලා ඒකත් එක්ක ඉන්නකොට. එතකොට මේ බැඳීම තමයි මෙතන පාවිච්චි කරන්නේ. වැඩිපුරම ඇදිලා යන එක පහසුයි භාවනාවට. ඒ කියන්නේ ඒක තෝරගන්න එක. මොකද අපි මේ අනිත් සියලු දේවල් වලින් ඇවිල්ලා මෙතන හිත රඳව ගන්න තමයි මේ අරමුණ පාවිච්චි කරන්නේ. එතකොට ඒ අරමුණට හිත හොඳට බැඳෙන තරමට පහසුයි. හොඳයි ඒක ආරම්භෙදි. එතකොට වැඩියෙන් බැඳෙනවා කියලා කියන්නේ කෙලස් ටිකක් වැඩි කියන එක තමයි. ඒක හරි. ඒක කමන්නේ. කෙලස්ම කියලා කියන්න බෑ. මනස එතෙන්ට හොඳට හුරු වෙලා තියෙන කෙලස් තමයි ඉතින්. කෙලස්ම තමයි. එතකොට මේ බැඳීම ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් අනිත් ඒවායින් ගැලවෙන්න. එතකොට සක්මනේදිත් එහෙමයි. තමන්ට ප්‍රකට වෙලා ප්‍රකටව දැනෙන යම් ඇවිදිනවා කියලා දැනෙන දැනීමක් තේරෙනවා නම් ඒකට හොඳට ප්‍රකටව දැනෙන තැනට අවධානය තියාගන්න තියෙන්නේ. එහෙම ප්‍රකටව නැත්නම් ඒකේ කිසියම් ගැටලුවක් නැ දැනෙන විදියට බලන්නයි තියෙන්නේ. දැනෙන තමන්ට ප්‍රායෝගිකව තේරෙන විදිය. ඒ ඇවිදිනවා කියලා යම් විදියකින් තේරෙනවා නම් ඒ ටික ප්‍රමාණවත්. ඉතින් එතකොට මේ ඒ ඕකට මේ ප්‍රශ්නේ අහනවට වඩා ඕකට අද සක්මන් කරනකොට ඒකට මොනවාද තේරෙන්නේ කියලා මේ ලියාගත්තා නම් ඕක හරියට පෙළ ගැස ගන්න තිබ්බා. ඕකේ මුකුත් සටහන් වෙලා නැහැ නේ හැමනේ. නෑ ස්වාමීන් වහන්ස. එළියපෙ කෙනාට කැමති නම් කියන්න පුළුවන් නේද? කැමතිද කතා කරන්න? එහෙම මේ අපිට විස්තර කරා නම් එතකොට අපිට ඒක සාකච්ඡා කරගන්න පුළුවන්. ඔය කවුරු හරි ලැජ්ජකාරයෙක් තමයි මෙලියන දාලා තියෙන්නේ. මේ හරි. කවන්නෑ එහෙනම්. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස. ගරු ස්වාමීන් වහන්ස සතිය නැතිනම් සිහිය පවත්වනුවේ සිත අතීතයටත් අනාගතයටත් යා නොදී වර්තමානයේ සිහිය පැවැත්වීමටයි. එසේනම් සක්මනේදී යටිපතුල පොළවට ස්පර්ශ වන විට සිහිය පැවැත්වීමද කළ යුතු, එසේ නැතිනම් කය පිළිබඳව සිත පැවැත්වීමද කළ යුතු වන්නේ. පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් ඒක මේ අපි සිහිය පවත්වීම තමයි ප්‍රධාන කාරණේ. ඉතින් ඒකක් දැනගෙන අපිට එතකොට ඒක මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ සක්මණේ ඒ ඇවිදින එක තේරෙන එක වාංගුවක් විදිහට සතිය පවත් ගන්න. ඒ දැනෙන දැනීම එහෙම නැත්නම් දැනෙන අරමුණ සක්මණ කියන එක. ඉතින් ඒකට ප්‍රධාන කාරණ වෙන්නේ සතිය පවත්වීම තමයි. ඉතින් සතිය පවත් ගන්න අපිට මොකක් හරි මේ අල්ල ගන්න තැනක් තියෙන්න ඕනේ. ඒක පහසුයි එහෙම. බොහෝ දෙනෙක්ට පහසුයි. ඉතින් සමහර කෙනෙක් හදිස්සියෙන් කෙනෙක් ඉන්න පුළුවන් මේ එහෙම එකක් විශේෂයක් නැතුව හුදු සතිමත් වෙනවා කියන තැනට ඇවිල්ලා ඒක කරගෙන යන්න පුළුවන් අය ඉන්නවා සමහර වෙලාවට. ඉතින් ඒක මේ හුඟක් වෙලාවට වෙන්නේ සාමාන්‍යයෙන් ඒක කරන්න ගියාම බොහෝ දෙනෙක්ට සැක ඇති වෙන එක. අරමුණක් නැතුව මේ තියෙන ඔක්කොටම සතිමත් වෙනවා කියන එක මේ එතකොට නිකන් ගමනක් නෑ වගේ නිකන්. දැන් අපි අරමුණක් අරගෙන සතිය පවත්වනකොට ඒක අපිට ඒ අරමුණේ සිදුවෙන වෙනස් වීම එහෙම නැත්නම් යන ආරේ තේරුම් ගන්න පුළුවන් අරමුණ හරහා. ඉතින් මේකේ එහෙම ටිකක් ප්‍රකට නෑ ඒ වගේ. ධානාපාය නම් ආනාපාන ගත්තම දිග හුස්ම ලැල්ල කෙටි වෙනව කෙටි එක ටිකක් සිද්ධ වෙනවනේ. පසම්බනේ වීමක් සිද්ධ වෙනවා. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ ගමනක් තියෙනවා කියලා. දැන් විශේෂ අරමුණක් තෝරගත්තේ නැත්නම් එහෙම මේ යොමුවක් හිතා ගන්න පොඩ්ඩක් අමාරු වෙනවා. නැතුව නෙවෙයි. ඒකට සංවේදී ගතිය තියෙනවා නම් හොඳට ඒක දැක ගන්න පුළුවනි. ඉතින් ඒක නිසා මේ සාමාන්‍ය ප්‍රායෝගික විදියට එහෙම නැත්නම් මේක පොදුවේ භවනාව කියලා දෙනකොට හෝ ඒ භාගතුන් වහන්සේ
අනුදැනව දාල්ලා තියෙන්නේත් ওই වගේ අරමුණක් ගන්න කියන කාරණෙන්. නමුත් අරමුණක් නොගෙන සතිමත් වෙන එක වුණත් පෙන්වන දීලා තියෙන ඔය අටක වගේ පාරායනාවක් ගෙහෙම බොහොම කෙටියෙන් කරපු දේශනා තියෙනවා. ඒ හුඟක් වෙලාවට මේ පුහුණුව තියෙන ඇත්තටම දැන් ඔය දාරු චීරි ඒ සන්නහන්සට එහෙම මේ ditte ditte mattan sute sute mattan කියලා ඔය අරමුණක් ගැනීමක් නෙවෙන්නේ කියලා දින දකින දේ සතිමත් වෙන්න කියන එක. ඇහෙන දේ සතිමත් වෙන්න කියන එක. ඉතින් එතකොට මේ එහෙම තියෙන දේශනා තියෙනවා. ඒක ඉතින් ඒ කෙනාගේ යනුව තමයි. නමුත් පොදුවේ අපි ප්‍රතිපදාවක් කරගෙන යනකොට මේ සාමාන්‍යයෙන් අරමුණක් අරගෙන ওই විදියට තමයි කය අරමුණක් හෝ වේදනා හෝ ඒ විදියට අරමුණක් ඉදිරියෙන් තියාගෙන තමයි සතිමත් වෙන එක හුරු වෙන්නේ. ඉතින් අරකිනුත් සිද්ධ වෙන්නේ ඒකම තමයි. ඒක සාමාන්‍යයෙන් කියනවනේ නන් ජජ්මන්ටල් අවේයනස් කියලා ඔක්කොටම හුදු සතිමත් වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ කාරණයක් තමයි අහලා තියෙන්නේ. ඉතින් ඒක මේ තමන් දන්නවනම් මේ සතිය පවත්තන්න අරමුණක් ගන්න කියන එක මම හිතන්නේ දැනුම තියාගෙන මොන විදියට සතිමත් වුණත් ගැටලුවක් නැහැ ඒක. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස. ගෞරවනීය ස්වාමින් වහන්ස, ගාථා කියා අවසන් වූ පසු පළමුව බුදුන් සමාකර පසු දෙවියන්ට පින් දීම වැරදිදැයි පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. ඒක ගැටලුවක් නෑ. මං හිතන්නේ ඉතින් මොන විදියට කරත් Tamanට හොඳයි කියලා හිතෙන විදියකට මේ ඒ විදිහ සම්ප්‍රදායේ ඇති වෙච්ච දේවල් නේ. ඉතින් මේ සාම්ප්‍රදායිකව අර කටයුත්තක් නිමා කරනකොට ඉතින් ඒ විදියට කරන්න යොදාගත්තා. මේක කාටත් අපි කවුරුත් එකම ගාථා ටිකක් කියන්නේ. එතකොට කාටත් පහසුයි. නැත්තම් හිටපු ගමන් අපිට හිතෙන දෙයක් කියනවට වඩා හැමෝම අර පොදුවේ කටයුත්තක් කරනකොට ඒ පහසුකම් ඒ ටික තියෙනවනේ. ඒ අනුව හැඩ ගැචිත දේවල් ඒව අර්ථයන් තියෙනවා, වටිනාකම් තියෙනවා. ඉතින් ඒ ටික මේ එහෙම පාවිච්චි කරන්න තියෙන අපිට. ඉතින් අර මේ ලොකුවට වෙනස් කරන්නේ කියලා එහෙම දෙයක්වත් නැහැ. ඉතින් ඕක තියෙන විදිහට ගියා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. වෙනස් වුණා කියලා ඉතින් එහෙම ගැටලුවකුත් නැහැ මං හිතන්නේ. ලිඛිත ප්‍රශ්නේ තරයි ස්වාමීන් වහන්ස. මගේ පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස අහන්න අවසරයි. ස්වාමීන් වහන්ස දේශනා කරා මෙතන කෙලස් කියලා කියනවා කියලා හුස්ම ගැන සිත යමාගෙන ඉන්නකොට. ඉතින් ස්වාමීන් වහන්ස සතිය නැත්නම් ඒ සිත යෙවි යොදාගෙන සිටීම එතන කුසල ඡන්දයක් නෙමෙයිද ස්වාමීන් වහන්ස? ඒ කෙලස් කියලා කියන්න පුළුවන්ද? මොකද මම සාමාන්‍යයෙන් මට දැන් අවබෝධ වෙලා තින්නේ කෙලස් කිව්ව හැටිය මේක පව් පැත්තට යනවා කියන්නේ අකුසලයට යනවා කියලා. නමුත් මෙතන ලෝභ ද්වේෂ මොහ නැති තැනකට යනකොට ඒක කෙලස් කියලා හඳුන්වන්න පුළුවන්ද කියන එකයි මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේට. නෑ, එතන කෙලස් කියලා කියන්නේ අර ප්‍රවණතාව තියෙනවා. ඒ කියන්නේ අපි කියමු තණ්හාව දකින්න එක, තණ්හාව තියෙනවා කියලා දකින්න එක කුසලයක් තමයි. ඉතින් අපි සාමාන්‍ය ව්‍යවහාරයට කියනෝනේ තණ්හාව තියෙනවනේ එතන. තියෙනකනේ දකින්නේ. තණ්හාව ක්‍රියාත්මක වෙනවා එතන. ඒක දකින්නකොට ඒක කුසලයක් තමයි ඔක්කොම පොදුවේ ගත්තම. නමුත් තණ්හාව කියන එකට අපි නිකන් පොදුවේ වචනේ පාවිච්චි කරනවනේ කෙලස් කියලා. සංසෙතන තණ්හාව තියෙන්නේ හුස්ම ආනපාන සතිය වාගේ ස්වභාවික වෙන ක්‍රියාවලියකටනේ. ඔව්, අපි යම් පැවැත්වීමක් තියෙනවනේ. ඒක අපි අල්ලගෙන ඉන්නවනේ. අපි නිකන් සාභාවික ඔහේ පැවැත්වීමක් නැති සතියක් නෙවෙන්නේ එතන තියෙන. අපි සතිය පවත්වන්න උත්සාහවත් වෙනවා. එතකොට අපි අරමුණට එල්ල කරගන්න උත්සාහවත් වෙනවා. යම් කිරීමක් තියෙනවා, සංස්කරණයක් තියෙනවා. සංස්කරණයක් තියෙනවා කියලා කියන්නේ කෙලෙසයක් තියෙනවා. ඉතින් ඒක මහා ලොකු බරපතල එහෙම ඒ ඔක්කොම නවත්තන්න ඕන කියන එහෙම කෙලෙසයක් නෙවෙයි. ඒක දැක ගන්න පුළුවන් අපිට. සතිමත් වෙනාම තියෙන වටිනාකම තියෙන ඒ ඔක්කොම ටික අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ආරම්භයේදී ඒව පේන්නේ නැහැ. සංස්කරණය ඒ වගේ දේවල් පේන්නේ නැහැ. නමුත් ටික ටික තමයි ඉස්සරහට යනකොට තේරෙනවා මේ හැම දෙයකම සංස්කරණයක් තියෙනවා, විඩාවක් තියෙනවා, කලයුත්තක් තියෙනවා, භවනාවේ කියලා කලයුත්තක් තියෙනවා. අපි මොකද්ද කරන්න උත්සාහවත් වෙනවා. ඒවා ටික ටික ඉස්සරහට යනකොට දැක ගන්න පුළුවන්. ඒක තමයි ඒකේ වටිනාකම තියෙන්නේ.
ඒ දැක ගන්නකොට දැක සතිය තියෙනවා නම් සිහියෙන් දකින්නකොට මේක සම්පූර්ණ කුසලයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒකම තමයි අවබෝධය කියලා කියන්නේ. කෙලෙසයන් නැත් අවබෝධ කරන දෙයක්වත් නැහනේ. ඒ කියන්නේ දැක අවබෝධ කරන්නේ කෙලෙසේ. කෙලෙසේ කියලා කියන්නේ අපි මේ නරකයි කියලා දැම්ම නරකක් නෙවෙයි, තියෙන ප්‍රවණතාවයක ඒක මේක ක්‍රියාත්මක වෙන විදිය නැත්නම් පටිච්ච සමුප්පාද. ඒක දකිනවා අපි, දැකලා අවබෝධ කරනවා. ඉතින් එතකොට මේ අපි නිකන් සාමාන්‍ය පොදු විහාරයේ කියනවා එතන කෙලෙසයක් තියෙනවා ඒක දකිනවා කියලා. තොරිත ඒක කුසලයක් ඇත්තටම. හරි, ඉතින් වචන තමයි ඉතින්. එමයි ස්වාමීනි. මම පෙන්සිදෙන. කවුරු හරි මේ ශාලාව ඇතුලේ කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න ඉල්ලනවා. පරිපතල ප්‍රශ්න න්‍යාහන්. සති ඒ ඔක්කොම තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ ඔය මුලින් අපි පවත්තන සතියක් තියෙනවනේ. අනේ පවත්තන සතියේ යම් සංස්කරණයක් තියෙනවා. එතකොට ඒ ඔක්කොම මේ ස්කන්ධ පහම ක්‍රියාත්මක වෙනවා. පංචස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේ පංචස්කන්ධය එතන තියෙනවා. ස්කන්ධ පහ. එතකොට ඒක ක්‍රියාත්මක වෙනකොට අපිට මේ සතිය වෙන් කරන්න බෑ අත්දැකීමෙන්. ඒ කියන්නේ යම් අපි මුලින් වෙන් කරනවා තමයි. නමුත් ඒ සතිය නිසා අත්දැකීමට යම් බලපෑමක් වෙනවා. ඒතකොට මේවා ධර්මතා. මේවා එකින් එකට වෙන් කරන්න බෑ අපි මේ වෙන් කළා කතා කරාට. එතකොට මේ එතන ඒ පංචස්කන්ධේ එතන රූප අරමුණක් තියෙනවා. වේදනා යම් වේදනාවක් තියෙනවා. සංඥා ක්‍රියාත්මක වෙනවා. සංස්කරණයක් තියෙනවා. ඉතින් ඒ විඥානය ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට ඒ ඔක්කොම එතන තියෙනවා. ඉතින් එතකොට ඔක්කොම ටික තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඒ ඔක්කොම තියෙනවා. අපි අර සතිමත් වෙනකොට ටිකෙන් ටික ඒව ටික දැන අවබෝධ කරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් ඒක යනකොට ඊට පස්සේ සංස්කරණය නොවන පැත්තකට ටික ටික අරගෙන යනවා. ඒක හරි. ඒත් එතනක් තියෙනවා. ඒ විඤ්ඤාණයම තියෙනවා. විඤ්ඤාණය රූප වේදනා සංඥා ඒවා ස්පර්ශ කරන්න නැති පැත්තකට ටික ටික යamak තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඔය ඔක්කොම එක පොදියට තියෙන ආරම්භය. වේදනාව කියනෝනේ වේදාන්පස්සී විහෙරති බ කියන්නේ. ඒ වේදනාව කියන්නේ සාන්දෙන් අපිට දැනෙන වේදනාව නිවිනේ දෙක. දැනීම කියන එකද? දැනීම තමයි. අපිට දැනෙන දැනීමම තමයි. කායික වේදනා මානසික වේදනා කියලා තියෙනවා. එතකොට වේදනාවේ ඔය තුන් ආකාරයක් තියෙනවා. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ආදී වශයෙන්. ඒතකොට මේ හැමතැනම වේදනාවෙන් තොරව අපිට යමක් දැනගන්න බෑ. චිත්ත සංස්කාර කියලා කියන්නේ වේදනා සංඥා. ඉතින් වේදනා සංඥා නැතුව අපිට යමක් දැනගන්න බෑ. මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතකොට හැමතැනකම මොකක් හරි වේදනාවක් තියෙනවා. අත්දැකීමක් තියෙනවා කියලා කියන්නේ වේදනාවක් තියෙනවම තමයි. හනිසාවනස කායික නිකන් පේන්ස් කියන ඒ වේදනාව තමයි. ඔව්, කයත් තියෙනවා. හැම වෙලේම අපි කය කයක් තියෙනවා කියලා තේරෙනවා. කය හරහා දැනෙන ඒක සුඛ වේදනාව දුක් වේදනාවනේ අපි සාමාන්‍යයෙන් කියන්න හුළුලා තියෙන වේදනාව කියලා. ඉතින් මේ දෙක අතර තියෙන අදුක්කම සුඛ වේදනාවම තමයි. වේදනාව අපි දැන් ඊළඟට මේ ඊළඟට තියෙන වේදනාව කොටර අම්ම කෙනෙක් උත්හුවා කලින් මම හිතන්නේ මම හරියට උත්තර දුන්නේ නැද්ද කොහෙද ඒකට අපි ඒක සාකච්ඡා කරගන්නේ. මේ මට දැනගන්න ඕන කම තිබුණේ වේදනාව කියන්නේ අපිට දැන් ඔය නැතුවාලේ හදිසි වේදනාව නැත්නම් බඩේ අමාරුවක් හදිසි වේදනාව ඒක. ඔව්, ඒ වේදනාවම තමයි. ඒතර ඒ අපිට නිකන් සමහර ලාර් සැප වේදනාව අපිට හොඳට අඳුන ගන්න පුළුවන් වේදනාවක් තියෙනවා කියලානේ. ඊට දුක් වේදනාව අපිට වේදනාවක් තියෙනවා කියලා අඳුන ගන්න පුළුවන්. ඔය අතරේ අපිට අහුවෙන්නේ නැති වේදනාවක් තියෙනවා. හැම වෙලේම තියෙන එක අදුක්කම සුඛය කියලා. එහෙනම් උපේක්ෂා වේදනාව. මධ්‍යස්ත ඒකට අපි අවධානය යන්නේ නැහැ. දැනුත් තියෙනවා ඒක. නමුත් අපි ඒක වේදනාව කියලා සාමාන්‍ය වචනෙට සලකන්නේ අපි කියන්නේ වේදනාවක් නැහැ කියලා දැන්. නමුත් මේ 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 ධර්මයේ පැත්තට එනකොට ඒක වේදනාවක් නැතුව නෙවෙයි අර ප්‍රකට දුක
සුඛ දුක් වේදනාව නැහැ. නමුත් මධ්‍යස්ථ වේදනාවක් තියෙනවා. ඒකට අපි අවධානය යන්න ඇති නිසා අපිට තියෙන්නේ නිකන් අපිට තියෙන්නේ වේදනාව කියලා තියෙන්නේ අර දෙක තමයි කියලා. මේක සාමාන්‍ය භාෂා විවහාරය තියෙන්නේ එහෙමයි. නමුත් ධර්මයේ පැත්තට එනකොට මේ එතනත් වේදනාව තියෙනවා. තියෙන්නේ අර සුඛ දුක වේදනාව නැහැ. මේ සැප දුක් වේදනාව නැහැ. නමුත් උපේක්ෂා වේදනාව කියලා ඒකට නම් කරන වේදනාවක් තියෙනවා. වේදනානුපස්සනාවට එනකොට ওই ගෝයින්කා භාවනා ක්‍රම එහෙම වේදනානුපස්සනාව කියලා කියනවනේ. ඒ වේදනානුපස්සනාව කිව්වට අපිට සාමාන්‍යයෙන් මේ මධ්‍යස්ථ වේදනාවට සතිමත් වෙන එක හරි අමාරුයි. ඉතින් ගෝයින්කා භාවනාව නම් පටන් ගන්නෙ කායානුපස්සනාවේ. කිව්වට වේදනානුපස්සනාව කියලා ආනාපානෙන් තමයි පටන් ගන්නෙ. ආනාපානෙන් ගිහිල්ලා ආනාපානෙ පස්සම්බනේ වුණාට පස්සේ කයේ දැනෙන සංවේදනාවලට සතිමත් වෙන්න පුළුවන් වෙනවා. පස්සම්බනේ වුණාට පස්සේ කයේ දැනෙන මේ උපේක්ෂා නිකා යාන්තම් දැනෙන වේදනා ටිකට සතිමත් වෙන්න පුළුවන් වෙනවා. ඊට කලින් අමාරුයි. ඒ කියන්නේ මේ කයේ මුකුත් වේදනාවක් නැතුව තියෙනකොට ඒකට මේකේ තියෙන වේදනාව දැනගෙන ඉන්නවා කියන එක සාමාන්‍යයෙන් ඒ මධ්‍යස්ථ වේදනාවට සතිමත් වෙන එක අමාරුයි. ඒක දැනෙන දෙයක් නෙවෙයි ඒ තරම්. ඉතින් එතකොට පටන් ගන්න වෙන්නේ මොකක් හරි කයේ වෙන දැනීමක් හරහා එක්ක ආනාපාන වෙන්න පුළුවන් නැත්නම් කයේ ඉරියව්ව වෙන්න පුළුවන්. මොකක් හරි එකකින් පටන් ගත්තට පස්සේ අර දැනෙන සංවේදනා ටික ටික දැනෙන්න පටන් ගන්න ප්‍රකට වෙලා කයේ. ඉතින් එතකොට ඔන්න මේකේ දැනෙන වේදනා පැත්තට අවධානය දෙන්න පුළුවන් ඊට පස්සේ. අපිට අල්ලගන්න තැනක් තියෙන්න ඕනේ මුලින්. එතකොට ඒක අල්ල ගන්න හොඳ ප්‍රකට තැනක් තියෙන්න ඕන. ඉතින් ඒකට සුදුසුම ඉතින් ගක්ලයට පටන් ගන්න වෙන කයෙන් එහෙම නැත්නම් වේදනා සාමාන්‍යයෙන් සංවේදී ඒ කියන්නේ ඒ සංවේදී භාවය තියෙනවා නම් කෙනෙක්ට අල්ලන්න පුළුවන් එහෙම නැත්නම් අමාරුයි. සතිමත් වෙන්නේ මධ්‍යස්ථ වේදනාවට. අවසරයි ස්වාමීන් වහන්සේ. මම භාවනා කරගෙන වාඩි වුණාම සිටින්න එකට ස්වාමීන් වහන්ස හුස්ම ඉහළ ගන්න එකයි පහළ යන එකයි බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්ස සමහර වෙලාවට දැනෙනවා මුලදී දෙතුන් පාරක් කරගෙන යනකොට එක නාස්පුඩුවකින් හුස්ම ගන්නවා. හැබැයි පිට කරන එක බඩෙන් තමයි දැනගන්නේ. ඒ කියන්නේ නහයටම ඒක ફોકસ වෙන්නේ නැහැ. ටිකක් වෙලා ස්වාමීන් වහන්සේ මේ විදියට කරගෙන යනකොට දැන් මම මේ හුස්ම ගන්නවද නැද්ද කියන එකවත් මට සමහරලාට හරියට තේරුම් ගන්න බැහැ. ඉතින් මම බඩට අත තියලා තමයි ස්වාමීන් වහන්සේ දැනගන්නේ මේක පිට වෙනවද ඇතුල් වෙනවද එහෙම කියලා. එහෙම ටිකක් වෙලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ මුළු ඇඟම ඒ කියන්නේ ආනාපානේ කියලා අපි නහයෙන් ගත්තට මට දැනෙනවා මුළු ඇඟම බඩයි නහයයි කොහොම එක සැරේ ඇතුල් වෙනවා පිට වෙනවා කියන එක එහෙම දැනෙන්න ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒ විදිහට කරනකොට ස්වාමීන් දැන් අපි ආනාපානේ බලනකොට මුල මැද අග කියලා බලන්න එහෙම බලන්න කියලා එහෙම ෆීලිං එහෙම එකක් එන්නේ නැහැ. අර මුළු කයම මේ පිම්බෙනවා හැකිලෙනවා වගේ ඒ වගේ තමයි දැනෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒකද සබ්බකාය කියලා අපි ආනාපාන සතිය කරනකොට දැනගන්න එක එහෙම නැතුව අර මුල මැද අග දැනගෙන මුළු හුස්ම දිගේම බලන එක. ඒක ඉතින් පසු කාලිනව අපේ නිර්වචන තියෙනවා. ඒ කියන්නේ භාග්‍යතුන් හස් කියලා තියෙන සබ්බකාය පරිසංයෙදි කියලා පාලි වචනේ. ඉතින් එතකොට සාමාන්‍ය වචනාර්ථයෙන් මුළු කයම දැනෙනවා කියන එක. ඉතින් මාත් කැමති ඒ විදිහට ගන්න. ඉතින් මේ ඒක ඉතින් තියෙන මුළු හුස්මම දැනගන්නවා ඔහොම කියලා. මන්නම් ඒකට එහෙම මං කැමති අර පාලි වචනාර්ථේ අරගෙන ඒක තමයි ප්‍රායෝගිකව අපිට තේරෙන්නේ සාමාන්‍ය. ඉතින් මන්ද ඒකට මං කැමති. අර්ථකථනෙට කොහොම හරි මේ දැන් කියන්නේ මේ මෙතෙන්ටම ફોકસ වෙන්න ඕන කියලා අදහසක් තියෙනවද එහෙම නැත්තම්? එහෙම නැහැ ස්වාමීනි. ඉතින් පටන් ගන්නේ නහය අරමුණු කරගෙන තමයි පටන් ගන්නේ. එහෙමනම් ගැටලුවක් නැහැ. එතකොට මේ හුස්ම අර දැනෙන්නේ නැති වෙනකොට බඩට අත තියාගෙන දැනගන්නවා කියලා කිව්වනේ. ඔව් ස්වාමීනි. ඇතුල් වෙනවද පිට වෙනවද කියන එක සමහරලාට නිනව් වෙන්නේ නැහැ.
කොච්චර ෆෝකස් කරගෙන. එතකොට මේ ඒ ඇතුල් වෙනවාද පිට වෙනවාද කියන එක දැනගන්න නැතුව සිහිය පවත්වන්න අමාරුයිද නැත්තම්? ටිකක් වෙලා ගියාම ස්වාමීන් වහන්සේ මට හිතෙනවා ඒක බලන එක කරදරයක් වගේ කියලා මම ඉතින් බලන්න තුනේ. ඉතින් හැබැයි එතකොට හිත තැන්පත් වෙනවා කියලා දකින්න. හරි ඊට කලින් තමයි අර අත තියලා බලන්නේ නේ. එහෙසම්. ආ එහෙනම් ගැටලුවක් නෑ. මේ එහෙම නැත්තම් ඔය අත තියන්නේ නැතුව බලන්න මේ පුළුවන් ද කියලා ගෙවන් ආස්වාසේ ප්‍රසවාසේ අහුවෙන්නේ නැහනේ. ඒකත් එක්ක ඉන්න පුළුවන් ද කියලා බලන්න. එහෙම ඉන්න පුළුවන් නම් අත තියන්න ඕනත් නැහැ. තකයි නම් ඉතින් කමන්නේ නැහැ. ඒක ගැටලුවක් නැහැ. සමනසේ මුළු ශරීරයේම හුස්පත් කියන්නේ හුස්මත් එක්ක ඉහළට පහළට යන එක තමයි අතරමැද්දේදී දකින්නේ. එහෙම බැලුවට ප්‍රශ්නයක් නැහැ නේ ස්වාමී. අත්දැකීම මොන විදියට ලැබුණත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. තමන්ට දැනෙන දැනීමයි බලන්නේ. අත්දැකීම නෙමෙයි මෙතන අවශ්‍ය වෙන්නේ. ඒ අත්දැකීම පාවිච්චි කරලා සතිමත් වෙනවා කියන එක. ඒතකොට ඒක මොන විදියටද වෙන්නේ කියන එක ඒක අදාළ නැහැ. අපි ඒවට නිකන් ලොකු වටිනාකමක් දෙන්න යනවා. අත්දැකීම එහෙම වටිනාකමක් නැහැ. අපි ඒක පාවිච්චි කරන්නේ සතිමත් වෙන නිකන් පය ගහගන්න වාංගුවක් විදියට වගේ නිකන් තියාගන්නවා අල්ලගන්න. ඒක මොන විදියටද වෙන්නේ කියන එක අදාළ නැහැ. අපි ඒවට ලොකුවට නිකන් දෙන්න යනවා සමහර නොදන්න කම නිසා. නමුත් ප්‍රධාන කෘත්‍ය අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන සතිමත් වෙන්න. ඒතකොට අත්දැකීම ওই විදියට කියලා වාර්තා කර ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ සිහිය තිබිලා තියෙනවනේ. මේ විදියට දැනගන්න පුළුවන් නේ දැනෙන විදියට. අත්දැකීම එහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා දැම්ම ගමන් භාවනාව වරදිනවා. වරදිනවා කියලා කියන්නේ සැක ඇති වෙන්න හේතු වෙනවා. ඊපස්සේ හරියට දන්නේ නැහැ, වැරදි දන්නේ නැහැ. ඇයි මේ අත්දැකීමට වටිනාකම් දීලා? ආනාපාන මෙතන දැනෙන්න ඕන කියලා ගත්තොත් ඉතින් ඊටපස්සේ ඒක ප්‍රශ්නයක්. දැනෙන විදියට බැලුව ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඒ දැනෙන විදියට ඒක බලන්න. ඒවට මෙහෙම වෙන්න ඕන, අහම් වෙන්න ඕන කියලා මේ අදහස් තියාගෙන යන්න එපා භාවනාවේ. උදු සතිමත් වෙන්නයි තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට සැක ඇති වෙන්නේ නැහැ. සැකේ කියන එක තියෙන්නේ හැම වෙලෙම බාහිර අරමුණු වල. ඒ කියන්නේ අපි වැරදි තැන පය ගැහුවම වැරදි තැනක් උපාදානය කරාම වැරදි තැනක් අල්ලගත්තාම මේක මෙහෙම වෙන්න ඕන නැත්තම් මෙහෙම වෙන්න බෑ කියලා ඒ අර උපාදානය නිසා සැකේ ඇති වෙනවා. බලාපොරොත්තු වෙන නිසා සැකේ ඇති වෙනවා. සැකයක් කියන්නේ කෙලෙසයක්. කෙලෙසයක් ඇති වෙන හේතුවක් තියෙනවා. හේතුව තියෙන්නේ අර බාහිර දේ අල්ලගන්න එක. සතිය පිහිටා ගත්තා නම් සැක ඇති වෙන්න තැනක් නැහැ. මොකද බාහිර දේ මොනවා වුණත් තමයි සතිමත් වෙන්න පුළුවන් ඒ බාහිර එක පාවිච්චි කළාම. ඒතකොට ඒක දන්නවා නම් සැක ඇති වෙන්න ඉඩක් නැහැ භාවනාවේ. ඒක දන්නේ නැත්නම් බාහිර අරමුණට වටිනාකම් දුන්න ගමන් අදහස් තියාගත්ත ගමන් එතන සැකයක් ඇති වෙන්න හේතු වෙනවා. ඉතින් ඒක නිසා ඒක දැනගෙන කරගෙන යන්න තියෙනවා. මොනවාද අර එක හුස්මේ සමහරවට පටන් ගන්න නැහෙන් පිට වෙන්නේ වඩින් අර දෙක මික්ස් වෙලා තියෙන හන්ද තමයි ස්වාමීන් වහන්සේ නිකන් හිතුනේ එහෙම ඉබේ වෙන්නේ ස්වාමීන් වහන්සේ. මම මොකුත් හිතලා නෙමෙයි. ඉතින් එතකොට ඊට පස්සේ තමයි අර මුළු කයම දෙක අසස් පස්සසෙ පිම්බිම හැකිලයි දෙකම එකට වෙනවා. මුළු ඇඟම එක විදිහට වෙනවා. ඉතින් එතකොට තමයි මට හිතුනේ මේකද සබ්බකාය කියලා කියන එක තේරුම කියන එක එන්නේ වගේ එකයි ස්වාමීන් වහන්සේ ඇව්වේ ප්‍රශ්න. ආ ඒක තමයි අපි නිකන් එක එක අදහස් තියෙනවනේ මෙහෙම. ඒක ගැටලුවක් නැහැ. අපිට ඉතින් එහෙම සාකච්ඡා කරලා ඒක නිකන් යොමුව හරි ගස්ස ගන්න පුළුවන් නේ. එතකොට ගැටලුවක් නැහැ. එහෙම මේ ඔය අර නම් ගම දාන්න ගියාම ඒක අපිට අර ස්වභාවයෙන් සිද්ධ වෙන අත්දැකීමට එතකොට ඒක යම් බලපෑමක් හරිද වැරදිද කියලා එහෙම හිතෙනවනේ. ඉතින් ඒක තමයි එතන තියෙන්නේ. එතකොට ඒක ප්‍රයෝජනෙයි සලකලා ප්‍රමාණ දැනගෙන පාවිච්චි කරන්න තියෙනවා ඒ ඔක්කොම. අපි කාරණේ දැනගත්තාම එතකොට ඒක සැක ඇති වෙන්න තියෙන ඉඩ අඩුයි. එතකොට තේ ආනාපානේ නාහෙන් ඇවිල්ලා කොහෙන් පිටුණා ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේ අනිත් එක සක්මන් කරනකොට ස්වාමීන් වහන්සේ දැන් වම දකුණ කියලා ගියාට ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා යනකොට එක කකුලක තියලා ඒකේ වෙර අරගෙන තමයි අනිත් චපුල තියන්නේ කියලා අර ඇඟ පද්ධතිය කරකේ යන්නේ කොහොමද එකක වෙර අරගෙන තමයි ඊගාව කකුල තියන්න හදන්නේ කියලා අන්න ඒ වගේ එහෙම දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මුලදී සාමාන්‍ය විදිහට යනවා, ඊට පස්සේ ටිකක් වෙලා යනකොට අර ඔසවනවා ගෙනිනවා තබනවා වගේ දැනෙනවා. ඊට පස්සේ එක එක විවිධ විදිහට දැන් මේක වැඩ කරන විදිහ වෙන කියන්නේ ඒ විදිහට දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අතරේ සමහරලාට ස්වාමීන් වහන්සේ ඇවිදිනකොට දැන් සානිකන් වෙලාවට ඇවිදිනකොට එහෙම දැනෙන්නේ නැහැ. ඇවිදිනකොට මට දැනෙනවා නිකන් ඔළුවේ මොනවද කියන්නේ
ඒක කියන්න තේරෙන්නේ ඇවිදිනකොට සද්දයක් එනවා වගේ නිකන් එච්චරට සියුම් ඒ විදිහට එහෙමත් දැනෙනවා සමහර වෙලාවෙ මේ අන්තිමටම කරනකොට අර විදිහට කකුලේ බර එක කකුලක බර තියලා තමයි මං අනිත් කකුල ඔසවන්න වෙහෙසක් අරගෙන ඊගාව කකුල ඔසවනවා වගේ අන්න එහෙම දැනෙනවා සමහර වෙලාවෙ එහෙම දැනෙනකොට එහෙම කරගෙන ගියාට කමක් නැද්ද ඔව් ඒකත් අර වගේ දෙයක් තමයි ඔය අහන්නේ ඒ කියන්නේ අත්දැකීමට අපි අර්ථකථනයක් දෙන්න යන හරිද වැරදිද කියලා අත්දැකීම වල හරි වැරදි දෙයක් නැහැ. අපි ඒ අත්දැකීම ටික පාවිච්චි කරන්නේ සතිය පිහිටව ගන්න. ඒතර ওই ටික දන්නව නම් ওই ටිකට හොඳට සංවේදී වෙනව නම් ඒතර අත්දැකීම සිවුම් වෙද්දි දැක ගන්න පුළුවන් නම් ওই වගේ සිවුම් සිවුම් දේවල් තේරෙනව නම් ඒ කියන්නේ සතිය ටික ටික සංවේදී වෙනවා. ඒක ඉදිරියක්. ඒතර අන්න ඒක දන්නව නම් එතකොට ඒක උදව්වක් වෙනවා ඒ පැත්තට අනුග්‍රහ කරන්න. අරමුණ ගොරෝසු පැත්තේ ඉඳලා සියුම් වෙනකොට ඔය සියුම් සියුම් දේවල් ප්‍රකට වෙලා එනකොට ඒ ටික දැනගන්න දැක ගන්න පුළුවන් කියලා කියන්නේ සතිය හොඳට තීක්ෂණ වෙනවා කියන එකට ලක්ෂණයක්. ඉතින් එතකොට ඒක මේ වාසියක් විදිහට අරගෙන දිගට කරගෙන යන්න තියෙන්නේ. අත්දැකීම මොන වුණත් ගැටලුවක් නැහැ. එහෙම තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නේ මොකද සතර සතිපට්ඨානය කියලා කියන්නේ මේ කයයි වේදනා සිතුවිලි එතකොට ධර්මතා ওই ටිකනේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන මේ ස්කන්ධ පංචකය කියන එක අවබෝධ කරන්න ඕන කියලා. පංචස්කන්ධය කියන එක අවබෝධ කරන්න ඕන කියලා. එතකොට ඒක අවබෝධ කරන්න තියෙන එක ක්‍රමවේදයක් තමයි සතර සතිපට්ඨානය. ඉතින් ඒක මොන විදියකින් හරි ඒක සතර සතිපට්ඨානේ උතෙන්ට එන්න වෙන කොහෙන් ගියා මෛත්‍රිය වැඩුවත් වෙන මොන භාවනාවෙන් ගියත් උතෙන්ට එන්න වෙනවා. ඉතී අවබෝධය කියන එක සිද්ධ වෙලාම තමයි ඒකෙන් ඉක්මවන්න හැකියාව එන්නේ. එහෙම ඒක පිළිබඳ තියෙන අවබෝධයම තමයි ඒකෙන් මිදෙන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතී එතකොට ඉතින් සතර සතිපට්ඨානේ අනිවාර්යෙන් වඩන්න වෙනවා කියලා කියන්න පුළුවන්. ඕනනම් වෙන විදියකට තේරුම් ගන්න මේ පංචස්කන්ධය අවබෝධ කරන්න වෙනවාම තමයි. ඒකට ක්‍රමවේදයේ තමයි සතර සතිපට්ඨාන ඉදිරි භාගිතුනායි දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක සතර සතිපට්ඨානෙන් පටන් ගන්න ඕනේ කියලා එකක් නෑ. ඒක මෛත්‍රිය වඩල වෙන්න පුළුවන්. බුද්ධානුස්සතිය වඩල. ඔයගේ පටන් ගන්න තැන එච්චර අදාල නෑ. නමුත් අතෙන්ට යන්නම වෙන කොහෙන් ගියා. එහෙම ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් පටන් ගන්න එතන. එහෙම එකක් නැහැ. අපි සතිමත් වෙන එකයි වෙන්නේ. එතකොට සමාධිය වැඩෙන කෙනෙක්ගේ නම් සමාධිමත් වෙන කෙනෙක්ගේ නම් සමාධිය පැත්තට යයි. එහෙම නැත්තම් මේ ප්‍රඥාව පැත්තට ඒක දෙකෙන් එකක් සිද්ධ වෙන්න පුළුවන්. සමත විපස්සනාය දෙකම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නා යනාරි හැටියට තමයි. ඒක සමතද විපස්සනාද සමාධිද ඕවා දාන්න අවශ්‍ය නැහැ. යන විදියට යයි. සාමාන්‍යයෙන් ඉතින් කෙලස් නැති ඇති කරන්නේ නැති අරමුණක් ඒ කියන්නේ සාපේක්ෂ විදියට කෙලස් අඩු අරමුණක් ඇසුරු කරනකොට තැම්පත් වෙන එක සිද්ධ වෙනවා සමාධිය කියන එක. තැම්පත් හිතේ තැම්පත් වීමනේ අපි සමාධිය කියලා කියන්නේ. ඉතින් එතකොට ඒක සිද්ධ වෙනවා. ඉතින් ওই දෙකම කවලමේ යන එකක් තමයි හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. කායાનුපස්සනායි කොටසක් නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් ඒ කියන්නේ කය සිද්ධ වෙන ක්‍රියාවලියක් නේ අපි බලන්නේ ආනාපාන කියලා හුස්ම කියලා. ඔය ඒව අවබෝධ කරන එක. ලෝභ දේශ මොහ. ඔය ටික තේරුම් ගන්න එක. ඔහොම කරගෙන යන් එතකොට තේරෙයි ටික ටික. ස්වාමීන් වහන්සේ අවසරයි. මට හුඟක් වෙලාවට පරියන්කේදී වෙන භාවනා මේ දෙන අත්දැකීම මේ කියන්නේ දෙගත්ත ගමන් හොඳට කම්පන චංචල වලට හිත යනවා හොඳට සතිමත් ඊට පස්සේ ක්‍රමයෙන් ඒ කම්පන චංචල ගෙවිලා යනවා හිස් භාවයකට යනවා අර මම හොඳට දැනිදැනි තිබිච්ච දේවල් නැති තැනට යනවා අර සතිමත් බවත් දුර්වල වෙලා යනවා කිසිම දෙයක් දැනෙන්නේ නැතුව යනවා ක්‍රමයෙන් ඒක වෙන්නේ ඊටාම ක්‍රමානුකූලව හොඳට දැනගෙන යන්නේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මෙතෙන්ට අවදි වෙන්න කියලා. පුළුවන් තරම් සතිමත් බව තියාගන්න කියලා.
නමුත් එහෙම කොහොම ඉඳගෙන හිටියත් ඒක ගෙවිලා යනවාමයි. එතෙන්ට දැනගන්න බැරි වෙනවා අන්තිමට. සමහරවිට එතෙන්ට ගිහින් එක එක දවස් අනුව ඉඳ පුළුවන් කාලය දිග කෙටි වෙනවා. ආපහු ආයේ සතිමත් භාවයේ එනකොට එන්නේ ඒ කම්පන චංචලයටම තමයි. නිින්ද ගියේ නැහැ කියලා දන්නවා. නමුත් කිසිම දෙයක් මතක නැහැ. මෙතන සතිමත් භාවයේ නැතිවීමක්ද වෙන්නේ නැත්නම් ඒක අවදි කරගන්න පුළුවන් එකක්ද? සතිය දුර්වල වෙනවා කියලා කොහොමද කියන්නේ? සතිය දුර්වල වුණා කියලා කිව්වේ? ගෙවිලා යamak දැනෙන්නේ. මට තියෙන්නේ හරියට ලයිට් එකක් ඩිම් කරගෙන ගිහිල්ලා මං හිටපු තැන ඉඳන් දිය වෙලා හොයන්න බැරි තැනකට ගියා වගේ. ඔව් ඒක ඉතින් මේ සතිය දුර්වල වීමකට වඩා අරමුණ දුර්වල වෙන එකනේ සිද්ධ වෙන්නේ. අපිට කියා ගන්න බැරි වෙනවා. සාක්ෂිය එන්නේ නැ දුර්වල වෙලා යනවා. ඉතින් ඒක ගැටලුවක් නෑ. ඕක කොහොමද සක්මන සිද්ධ වෙන්නේ? සක්මනේදී ඕක ඒ ස්වභාවය ගන්න පුළුවන්. කොහොමද ඒක? නෑ ඒ කියන්නේ සම්පූර්ණයෙන් දැනෙන්නේ නැතිවම නෑ යන්නේ නැහැ. නමුත් අර කයේ දැනීම් ස්වභාවයන් අර පයට උනත් දැනෙන ඒ සංවේදනා ඔක්කොම දී වෙලා නිකන් හිතක් තියෙන ගතියට විතරක් එනවා. නිකන් හිත තියෙනවා නිකන් දැනගහුදු හිත තියෙනවා හරියට රැඳිච්ච තැනක් නැති ස්වභාවයට එනවා. ඒ කියන්නේ පයේ සංවේදනයක් නැහැ නිකන් බලන් ඉන්න ස්වභාවයක් තියෙන පිටේ ඉඳන්. හරි. එතකොට අන්න ඒක 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 සක්මන පටන් ගන්නකොටම තියෙනවද නැත්නම් ටිකක් වෙලා යනකොට? ඒකටම ගන්න පුළුවන් ඒක. එතකොට සාමාන්‍ය ජීවිතයටත් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. එදිනෙදා ජීවිතේ මුග වෙලාවට සතිය තියෙනවා. හරි. එහෙනම් ඒ විදිහට දිගට කරගෙන යන්න තියෙන සාමාන්‍ය ජීවිතයේ විදිහට සතිමත් වෙන්න ඒකෙන් තමයි වැඩේ සිද්ධ වෙන්නේ. අපි සක්මනේ පරියන්කෙන් පටන් ගන්න ඕකට. ඒක සාමාන්‍ය ජීවිතයට අරන් එන්න. එතකොට අර පරියන්කේ ඒ ගැඹුර මේ එතෙන්ට සතිමත් වෙන එක හදිස්සි වෙන්න එපා. ඒක කාලයක් යන්න පුළුවන්. එතන තියෙන්නේ වෙලාවක් යනවා ඇවිස්සෙන වෙලාවක් ආයෙ එන දන්නේ නැති වෙලාව. ආයෙ දන්න තැනට එනවා ආයෙ නොදන්න තැනට. ওই දෙක මාරු වෙන්න ආරින්. දැන් කි මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ සතියක් දීලා දාන්න වෙනවා කියනවා. ඒ කොයි අවස්ථාවේද ඒක වෙන්නේ? සතියක් ගෙවිලා යනවා දීලා දාන්න වෙනවා. ඔව් දැන් ওই සතිය පිහිටවනවා කියලා එකක් කරනවානේ. සතිමත් වෙන උත්සාහවත් වෙනවානේ. අන්න එක තතරෙන වෙලාවක් එනවා. සතිය පිහිටවනවා කියන එක තතරෙන වෙලාවක් එනවා. ඒ වෙලාවට සතිය අඳුන ගැනීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒක ඉතින් ඕම යනකොට වෙයි ඕක මේ. සතිය අපි දැන් මේ අපි ඕන දෙයක් කරනවා කියලා පටන් ගත්තාට ටිකෙන් ටික නොකරන තැනකට යනවනේ. අන්නේ නොකරන තැන අඳුන ගන්නයි තියෙන්නේ. නොකරන තැන අපිට නොකරන තැනට බලෙන් ඉන්න බෑ. එතකොට ඒක කිරීමක් නෑයි. එතකොට මේ ඒක වෙන්න අරින්නයි තියෙන්නේ. එතකොට යම් තමන්ට තේරේ යම් අවස්ථාවක් මේ සතිය පිහිටලා නමුත් පිහිටුණා කියලා එකක් නැහැ. ඒක තමයි ස්වාභාවික සතිය. දැන් අපි පිහිට වෙන සතිය ඒක පිරිසිදු නැහැ. ඒක සංස්කරණයක් තියෙනවා. ඒකයි අපි සතිය දැන් අපි සිතිවිල්ලකට එහෙම සතිය පිහිටවගම ඒක සිතිවිල්ල කට්ටි කියන්නේ සිතිවිල්ල නවතිනවා කියලා. ඒ නවතින්නේ අර සංස්කරණ නිසා. අපි පිහිටවන සතිය නිසා බලපෑමක් වෙනවා සිතිවිල්ලට. ඉතින් පිරිසිදු එක සිද්ධ වෙන්නේ සංස්කරණයක් නැතුව සිද්ධ වෙන එක. එතකොට හුඟක් වෙලාවට තියෙන සතිය තියෙනවා කියලා අඳුනා ගැනීම. මේ වෙලාවේ සතිය පිහිටලා නමුත් දන්නේ නැහැ. ඉතින් ඒ එතෙන්ට එන්න සතිය පිහිටවනවා කියන එක අතාරින්න වෙනවා. සතියත් අතාරින්න වෙනවා. ඉතින් ඒකයි මේ ලොකු සානන්සේ එහෙම මතක් කරන්නේ මේ සතියත් අතැල්ල දාලා අන්තිමට නිකන් ඉන්න වෙනවා. ස්වභාවිකව ඒක සිද්ධ වෙන්න දෙන්න කියන එක. ඔව් ඔව් ඒ ස්වභාවික තැනට එන්න අනුග්‍රහයක් විදියට තමයි. ඒක ඔහොම වෙන්න අරින්න ඒක සාමාන්‍ය ජීවිතේ හොඳට දිගට යනවා නම් සතිය තමන්ට තේරෙනවා නම් දවස පුරා සතිමත් වෙනවා වගේ නිකන් ගතියක් තේරෙනවා නම් එතකොට ටික ටික ඒක අත්හැරෙන්න අරින්න පුළුවන්. හිතලා අත්හරිනවට වඩා ඉබේ අත්හැරෙන එකයි වඩා හොඳ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඒ පරියන්කේදී සමාධිගත ස්වභාවයේ සමහර දවසට වැඩියෙන් දැනෙන එකේ වැරද්දක් තියෙනවද? එතන සමාධියට බර ගතිය නෑ එහෙම නැහැ. සමහර දවස් තියෙන හොඳට සමාධිය නිකන් ඉබේම අපි හිතල කරන දේවල් නෙවෙනේ ඒවා. සමහර දවස් තියෙන හොඳට තැම්පත් කියලා තේරෙන සමහර දවස් තියෙන ඇවිස්සලා. ඉතින් ওই දෙකට සමානව සලකන්න පුළුවන් ද කියන එක තමයි තියෙන්නේ. එහෙම සමාධිගත වුණා කියලා නැගිටලා යන්න අවශ්‍යතාවයක් නැහැ නේද? මං කිවි සක්මන් කරන්න මං අහලා තියෙනවා සමාධියට ඇලීමක් සිද්ධ වෙන නිසා එතන වැඩිපුර ගත කරන්න එපායි කියලා. වැඩිපුර කියලා කියන්නේ මේ ඒක මේ සමබර කරගන්න හොඳම දේ තමයි මේ සමාධිය ඇති වුණා කියලා එතන ඉන්නේ නැතුව තමන් යොදාගත් කාලසටහන කරගෙන යනවා. පැයයි නම් පැයයි.
අද හොඳයි කියලා මේක ඉන්නවා කියලා කියන්නේ ඒ කියන්නේ ඒකට අනිවාර්යෙන් ඇලිලා කියලා Tamanටම තේරෙනවනේ. නැත්නම් හොඳ නැති දවසටත් ඉන්න බැරි. මේ ඒක නිසා ඒ විදිහට කාලසටහන හරියට යොදාගත්තා නම් ඒක ගැටලුවක් නැහැ ඒක උඩ. හොඳයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. හොඳයි තිරුවන් සරණයි. පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා. එන සෙනසුරාදා පසළොස්වක පෝය වෙනුවෙන් සීල භාවනා වැඩසටහන පන්සලේ ස්වාමින් වහන්සේලා සමඟ ඒ පන්සලේ කරනවා කියලා කිව්වේ. ඒ අතර ඊළඟ සෙනසුරාදා සාමාන්‍ය විදිහට මේ විදිහටම වැඩසටහන පවත්වනවා කියලා තේරුම් ගන්නවා. තේරුම් ගන්න. හොඳයි එහෙනම් අපි මේ මං හිතන්නේ අපිට කාල වේලාව වෙලා තියෙන භාවනා මේ වැඩසටහන අවසන් කරන්න. ඉතින් අපි අද දවසේ ඉහළ සීලයක පිහිටලා ඉතින් ඒ වගේම සතිමත් වෙන්න උත්සාහවත් වුණා දවස පුරා ධර්ම සාකච්ඡා ධර්ම දේශ ධර්ම ශ්‍රවණය ආදි වශයෙන් භාගතුන් වහන්සේ අනුදැන වදාහරපු ප්‍රතිපත්ති මාර්ගයට අපි අනුග්‍රහයක් සිද්ධ කරගත්තු උත්සාහවත් වුණා. ඉතින් ඒ අනුසාරයෙන් අපි බොහෝ කුසල් රැස් කර ගන්නට ලැබුණා. ඉතින් ඒ රැස් කරගත්ත සියලුම කුසල් අපි මේ අපිට මේ අවස්ථාව ලබා ගන්නට ඒ අප කැප වුණු බොහෝ කෙනෙක් ඉන්නවා. ඉතින් මේ පන්සලේ අපේ ලොකු සාන්නහන්සේ එහෙම අපිට අනුග්‍රහ කරනවා. අනිත් සාන්නහන්සේලා එතකොට ඒ වගේම මේ ආයතනය හදන්නට මේ ගොඩනැගිලි හදන්නට උත්සාහවත් වුණු අප කැප වුණු පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේම දානමාන කටයුතු වලින් ඒ උදව් ලැබිලා තියෙනවා. ඉතින් ඒක අපිට හැමදාම වැඩසටහනේදී කවුරු හරි මං හිතන්නේ බාර අරගෙන කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඒ වගේම අපේ මේ ගුරුවරු ඇවිල් මේ උත්සාහවත් වෙලා ආරම්භ කරලා ඉතින් මේ අපිට කියලා දීපු නිසා තමයි අපිට මේ වගේ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේක සාසනයේ දිගට ආපු දෙයක් තියෙන. ඉතින් ඒ සියලුම දෙනා භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ කරගෙන ඉතින් ඒ භික්ෂු සංඝයා ඒ සියලුම දෙනා කෘතඥ පූර්වක වෙමි මතක් කරගෙන ඉතින් ඒ වගේම මෙතන මතක් කරලා තියෙනවා විශේෂයෙන් මේ දානය සඳහා මීට මාසයකට පෙර අභාප්‍රාප්ත වුණු නුවන් ලක්ෂිත දේවසුනේන්ද පුතා ලංකාවේ මං හිතන්නේ ඒ පුතාට පින් අනුමෝදන් කරන එක. ඉතින් අපි රැස් කරගත්ත සියලුම කුසල් ඒ පුතාට අනුමෝදන් වෙන්වා. අනුමෝදන් වීමෙන් දුක්ඛිත ස්ථානෙක උප්පත්තිය ලබයත් නම් දුකෙන් මිදෙත්වා. සැපැති ස්ථානෙක උප්පත්තිය ලබයත් නම් සැපෙන් සැපයටපත් වෙත්වා. චතුරාර්ය සත්‍ය නිවන් අවබෝධයේ පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමු. ඉතින් මේ අද දානය ලබා දීපු පින්වතුන් තමයි මතක් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ රැස් කරගත්ත සියලුම කුසල් මම හිතන්නේ අපේ මේ මගේ මෞතුමියත් 2016 අවුරුද්දේ අන්තරාවනේ 27 වෙනිදා ඉතින් එතුමියත් මතක් කරන ගම එතුමියටත් පින් අනුමෝදන් කරන ගම ඉතින් මේ රැස් කරගත්ත සියලුම කුසල් දෙවියන් මළගිය ඥාතීන් ඇතුළු සියලුම සත්‍යයන් විෂේ හදා බෙදා ගනිමු ගාථාවන් කියලා අපි සාම්ප්‍රදායික විදියට පින් අනුමෝදන් කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං
අච්චයං කමමේ බන්තේ බූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 ඕකාසවන්දා මිමන්තේ සුපත් මයාකතම් පුඤ්ඤම් සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනාකතම් පුඤ්ඤම් මයන්දා පදත්තා සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරද්දීන කතං සබ්බං අච්ඡයං කමත මේ බත්තේ කමාමි කමිතබ්බං සාදු වාදිවත්තේ සුවපත් වේවා ဒုတိယම්පි ඕකාස කමාමි බන්තේ සුවපත් වේවා තතියම්පි ඕකාස කමාමි බන්තේ සුවපත් වේවා අභිවාදන සීලස නිච්ඡං වදාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලಂತಿ ති සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් පසිතෝ වන්දිතෝ වර සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීලාදවා සම්බුද්ධ පුත්තං නමාමහ සුවපත් වේවා.